IMF එක ගහනවා හොඳටම බෙරේ නටනවා මෙහි පුවතක් තිබෙනවා වතුකරයේ තරුණ තරුණියන් පිරිසක් පැය 24ක් එක දිගට නටා ලෝක වාර්තාවක් තියලා කියලා. එතකොට අර ගහන පදයට සර්ලත් එක දිගට නටන එක ලෝක වාර්තාවක් නෙවෙයිද සර් කියලා තමයි අහන්නේ IMF පදයට. දැන් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මෙන්න මෙහෙම කතාවක් කියනවා. අංජන ඉන්ද්‍රජිත් සිළුමිණ පුවත්පත්ර අඳින්නේ. ගෙදරින් ඔතාගෙන විත් ලන්ච් එක ගන්න රටතොට පුවත් පත්තරයෙන් දැනගන්න මීටින් වල ගිහින් රස කවි පවසන්න මට ආසය ආයෙත් ජනපති වෙන්න හිනා වෙලා කිව්වේ ඒක නේද මෛත්‍රී යුගයක් ආපව ඕන කියලා 10ට නිදාගෙන උදේට හැමදේම පත්තරෙන් බලන්න නේද තියෙන හීන ආසාවන් අසංගිඳුනිලගේ හිඩස් බලන්නකෝ මේ වැටිලා තියෙන්නේ තින් නේද පේමන්ට් එකටම වැටිලා ඒ ඉන්න ගමන් නව රජයක් පිහිටුවා ගන්න සන්ධානයක් හදමු කියලා කියනවා මෛත්‍රීපාල සිරිසේන මහත්තයා. එතම විතරයි ඉන්නේ නේද? අනේ මහතුනේ මතවුණු වේයෝයා කියලා බිම ඉන්න ගමන් තමයි කියන්නේ. තොප්පි තොප්පිට හම්බෙලා විපක්ෂ නායකවරයා. අනුර කුමාර සහෝදරයත් පැත්තකටලා ඉන්නවා. තොප්පි අහනවා මෙන්න මෙහෙම. ගෝටට ජැක් ගැහුවා නම් අද ජනපති මමයි. විපක්ෂ නායකවරයා එහෙම කියද්දි අනුර කුමාර දසනායක මහත්තයා අහනවා එහෙනම් පුංචි ඡන්දේ තියෙනවද? ජැක් ගැහුවා නම් පුංචි ඡන්ද තියෙනවද කියලා තමයි අහන්නේ. ජනරත් වික්‍රමසිංහගේ රොවිතන්. සජිත් ජනපති අනුර අගමැති හරි අනුර ජනපති සජිත් අගමැති හරි වෙනවා නම් අපි ඉහෙලින්ම කැමති. දෙන්නගේ කේන්දරයත් හොඳට බලවන්න වෙයි කපු මහත්තයෝ. නොගැලපනෝදී නේද දීගේ ඉවරයි ඉතින්. ඔහොම දීගද ඉවරලා තිබ්බේ පහුගිය කාලේ දේශපාලනේ. ඉරිදා කවිය තියෙනවා මෙහෙම. ගිනි ඇවිලි යයි රටතොට හතර අත. ජන ජීවිත දුකින් වැල් පාලමක් මත කොයි කවුරුත් බලයට පොර බදනු ඇත ජන ජීවිත වල අගයක් ඒ අයට නැත අසංගිඳුනිල්ගේ සෝරි සර් උද්දමනිය 104ට බහැලලු සර් ලගේද මේ කියන අයගේද කියලා තමයි අපිට අහන්න තියෙන්නේ ඒක ගෙදර කුස්සියට නම් ඒක දැනෙන්නේ නැහැ දෙවෙනි පුවත්පතර ජයරත්න වික්‍රමසිංහ අඳින කාටුනේ අස්වැසුම කියන නේද කැඳ හැලියද නැත්නම් සුබ්ද මොනවද දන්නේ ජනතාවට දෙන්නේ නැතුව ඕන කරන අයට දෙන්නේ නැතුව සුකෝපභෝගී ජීවිත ගත කරන අයට තමයි අස්වසුමත් බෙදන්නේ බලන්නකෝ ඒකෙත් හැටි අංජනගේ ටෝක් සිරිමින පුවත්පතින් පිට ගන්නෙ අරක්කු හොර අරක්කුද කියලා හඳුනගන්න ස්ටිකරෙන්ලු ස්ටිකරය හොර ස්ටිකරයක්ද කියලා හඳුනගන්නේ මොකෙන්ද ඒකට තවත් ස්ටිකරයක් ගහයි ඔහොම දිගටම කරගෙන යයි නේද හොර අරක්කු වැඩෙත් එහෙම දිගටම කෙරේ දැන් බලන්න තමොත් පත්මසිංහ අඳින කාටෝනේ දැන් ඉන්ද්‍රමිල අඩුවීම නේද ජනාධිපතිතුමා ඉන්නවා සිනොපෙක් ආයතනයේ සහයෝසි ආයතනයේ කරට අත දාගෙන සුදු ඩීසල් වැඩි වෙනකොට 35කින් සුපිරි පන්තියේ අය පාවිච්චි කරන සුපිරි ඩීසල් රුපියලකින් තමයි ඉහළ යන්නේ බලන්න නේද ඒකෙත් හැටි අර මේ ඔක්කොම සූත්‍ර අනිත් පැත්තට දන්නා යන්නේ නේද අපිට නිකන් එහෙම හිතනවා අවන්ත ආටිකල් අඳින කාටුනේ දැන් චීනයේ සමාගමොත් ඇවිල්ලා ඉන්ධන බෙදා හැරීමේ කටයුතු සිද්ධ කරනවානේ. ඒතොර කෙනෙකුට පේන්න පුළුවන් ශා මාරයි. නේද? දැන් අපේ ඉන්ධන ආශ්‍රිත කර්මාන්තය ඉහළට යනවා පඩියම් පඩිය කියලා. නෑ. ටිකක් හොඳට බැලුවාට පස්සේ මකරගේ දත් වලින් මකර කටට යන්නේ මේ. නේද? පේන්නේ නම් ඉහළට යනවා වගේ. අසංගිඳුනිල් දේශපාලපතන අඳින කාටුනේ කංචන ඇමතිවරයා ඇවිල්ලා බිම්ම දාලා පාගලා නේද ඉන්ධන බිඳුවක්වත් නැහැ ඉතින් බිඳුවක්වත් ගන්න විදියක් නැහැ ඉතින් මේ තියෙන ගානට මම විපවත්පතේ එම්ඩී විරත්නන්ද කාටුනේ නෝනහනා මහත්තයාගේ ඔන්න බංග්ලාදේශයට නම් ගැහුවා ඉන්දියාවටයි පාකිස්තානයටයි ගහගත්තොතින් හරි ඒ දෙකට ගැහුවොතින් තෙල් මිල තව දෙපාරක් වැඩි වෙයිද මේ මැච් එක දිනලා ඒ සතුටෙන් ඉනිද්දි ඒම වැඩි කරනවා නේද එතකොට අර කමතු කියලා යනවනේ ඉන්දියාවටයි පකිස්තානටත් ගැහුවොතින් මං හිතන්නේ රුපියල් 1000කට විතර තමයි පෙට්‍රල් ගහ ගන්න වෙන්නේ. දවසේ 14 විදුර අපේ නායක ලියනවා මෙන්න මෙහෙම. බලෙන් උතුම් බල නම් තෙල් බලේය. බිලෙන් තැලි දැන් තෙලෙනු තැලේය. තෙලින් බැඳුනු රට තවමත් බලේය. බලන් කංචනත් හොඳටම කලේය.